දෙවනී නිම කතාවට ආදරය කරන ඔන්න යාළුව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ අදත් channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ ෂෙහාන් කරගත්ත දෙයක් මෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා ඉන්න කියලා. ඉතින් ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්නේ ආලෝකිත දැනගන්න එයා කරන්න කියලා. ඉතින් ඉඳලා ඉඳලා ෂෙහාන් කරගත්ත දේ තමයි හොඳම වැඩි. මොකද හැමදාම වගේ සමාධිය පස්සෙන් නැවිලා සමාධිය ගහන්න බලින්න තර්ජනය කරන්න හිතුවට ඒ දේවල් අනුහස්වත් අනුහස්ගේ අම්මන් සරහදිවත් කරන්න කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ කියලා ඇත්තටම අද තමයි ෂෙහාන් දැනගන්නේ. ඉදිරියේදී හොඳ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. මොකද දන්නවද? අනුහස් මේ වෙනකම් හැමදේම ඉඳගෙන බලාගෙන හිටියා. අනුහස් කවදාවත් කැමති නෑ සමාධිය කවුරුවත් කරදර කරන්නවට. සමාධියේ අනුහස්ගේ හිතේ දෙමදෙන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වුණාට තාම කවුරුවත් ඒකට ඉස්සර වුණේ නෑ. මොකද මේ ෂෙහාන් කරන දේවල් හින්දා ඔන්න බලන්න බොහොම ඉක්මනට අනුහස්ගේ සමාධියේ ආදරේ ඉක්මන් වෙනවා. ඒක ෂෙහාන්ම තමයි කරලා දෙන්නේ. මොකද මේ ෂෙහාන් කරන වැඩවලින් නිසා ඒ දේවල් ඉක්මනින්ම ඉෂ්ට කරගන්න ඒ දෙන්නට පුළුවන් වෙනවා. කරන තරමක් කරන්නේ සමාධිය නරක වැඩමයි. ඉතින් මේ දේවල් හැමදාම සමාධිය වෙතගෙන ඉන්නේ නැහැ. ඒදී අනිවාර්යෙන්ම ෂෙහාන් මේ කරපු දේ හින්දා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ෂෙහාන්ට. මොකද අනුහස් නිකන් ඉන්න එකක් නැහැ. අනුහස්ගේ අම්මා අනිවාර්යෙන්ම කිව්වනේ ඊට පස්සේ යාට කරදරයක් වෙන්නේ ඉඳ කියන්න එපා කියලා. ඉතින් අනිවාර්යෙන්ම අනුහස් සමාධිය බලාගන්න. ඒ වගේම සමාධි දෙකක් කියලා මොකක්ද අයියට මෙවිත සිද්ධිය කියන්නේ. අනිවාර්යෙන්ම සමාධිගේ අම්මා කිව්වට පස්සේ ෂෙහාන්ගේ ගෙදර අය මේ දේවල් දැනගනී. ඉතින් අනිවාර්යෙන් ෂෙහාන්ට විසුමක් වෙන්නේ නැහැ. ආර්ථගෙන් හැමදාම වගේ දැනීම හදන්නම තමයි සිදුවෙන්නේ. ෂෙහාන් ඉඳලා ඉඳලා හැමදාම කරන්නේ ලොකු ලොකු මෝඩ වැඩ. එයා කරන්න යන හැම වැඩෙම එයාම තමයි අමාරු වෙන්නේ. ටිකට් පිටියේ දික් කරපු ඒ දේ නිසා තාමත් ඒක වහගන්න බැරුව ඉන්නවා. ඒ වගේම මේ සමාධික ගහන්න ගිහිල්ලා කරගත්ත වැඩේ ඉතර හොඳ දෙයක් නෙවෙයි. මොකද ගෑනුන් තාත්තා උසලා ඇත්තටම ඒක මහා ලොකු නින්දාවක්. ඉතින් මොන දේ වුණත් මෙදා පාර නම් ෂෙහාන් ඇත්තරම හොඳ පාඩමක් ඉගෙන ගනී. මොකද ගෙදරින් එයාට ඉන්න හම්බ වෙන එකක් නෑ. තාත්තගෙන් හොඳටම බැනුන් අහන්න සිද්ධ වෙයි. කොහොමද සමාධිගේ ඉස්සරහා ওই විදිහට හැසිරුණාම සමාධිය පස්සෙන් ගිහිල්ලා සැක් කරලා සමාධියට ගහලා බැලලා සමාධිය ලබා ගන්න නම් කවදාවත් මහා වෙන්නේ නැහැ කියලා තාත්තා තේරුම් කරලා දුන්නා. ඉතින් ඇත්තටම ෂෙහාන් කල්පනා කරාවි යන්නේ ඉතින් ඉඳලා කරගත්ත ලොකු මෝඩ කමක් නේද කියලා. ඉතින් ඉතම මේ වගේ කතා දැනගන්න මගේ පිටරෙන් ඉන්නේ ආදරෙන් ඉන්නවා. ඔයාලට සුබ දවසක්.